Corrida-me! ආයුබෝවන් පුංචි යාළුවනේ ඔන්න අදත් මම ඇවිල්ලා ඉන්නවා ඔයාලව හම්බ වෙන්න එකමත් එක රටක සිද්ධ වුණු ලස්සනම ලස්සන කතන්දරයක් අරගෙන අද මොනවද ඔයාලා කරේ ඉස්කෝලේ ගිහිල්ලා පාඩම් කරලා සෙල්ලම් කරලා ඔක්කොම වැඩ ඉවර කළා නේද දැන් ඉන්නේ අම්මලගෙන් බැනුම් ඇහුවෙම නෑනේ අද දඟ වැඩ කළාද කට්ටිය නෑ අද මාත් එක්ක එකතුලා ඉන්න හැමෝම දඟ කාරයි තමයි ඒ වුණාට හරීම හොඳ චුටි බබාලා ටිකක් කියලා මම දන්නවා මං ඒකනේ ඔයාලට ගොඩාක් ආදරේ ඒ ආදරේ ගොඩාක් හිඳ තමයි හැමදාමත් මම ලස්සනම ලස්සන කතන්දර අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නේ ඉතින් ඔන්න අදත් මම අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලා අහස කරන විදිය ලස්සනම ලස්සන කතන්දරයක් ආසයි නේද මම කතන්දර අහන්න අපි බලමු අද කතන්දරේ කවුරු ගැනද කියලා මෙයා ගැන ඔයාලා අහලත් ඇති පුංචි කාලේ අපිට අත්තම්මල කතන්දර කියලා දෙනවනේ මෙයා ගැනත් අනිවාර්යයෙන්ම ඔයාලා කතන්දර අහලා තියෙන්න ඕනේ මෙයා රජ කාලේ හිටපු හරිම ප්‍රසිද්ධ කෙනෙක් කවුද මේ මෙයා තැනට සුසු නුවණ යොදලා කපටිකම් කරලා ප්‍රශ්න වලට උත්තර හොයන්න ප්‍රශ්න වලින් බේරෙන්න මේ හැම දෙයකටම හරිම දක්ෂයි බලන්න ඕනද කවුද මේ කියලා ආ කවුද මේ ඔයාලා දන්නවද මෙයාව දැකලා තියෙනවද සම්හරය නම් දැකලා ඇති සම්හරය දැකලා නැතුව ඇති හැබැයි කතන්දර නම් අනිවාර්යෙන්ම අහලා ඇති ඔයාලා මේ තමයි අන්දරේ අන්දරේ හිටියේ අපේ රජ කාලේ එයා හරීම දක්ෂයි කවටකම් කරන්න ඉතින් හැම ප්‍රශ්නයකදීම උත්තරයක් හොයන්න නැත්නම් ප්‍රශ්නකින් බේරිලා යන්න කවටකම් කරන්න මෙයා හරීම දක්ෂ නිසා රජතුමා මෙයාට ගරු නම්බු නාමිකුත් දීලා තමයි තිබ්බේ මොකද්ද ගරු නම්බු නාමේ මෙයා තමයි රජවාසලේ කවටයා මොකද්ද රජවාසලේ කවටයා මෙයා ගොඩාක් ප්‍රසිද්ධයි රටේම ඒ වගේම රජවාසලේ හැම තැනකම මෙයා හරීම ප්‍රසිද්ධයි ඉතින් මේ අන්දරේ හැමදාමත් එයාගේ කටින් සද්ද දාලා වචන දාලා මේ දේවල් කරලා තමයි ප්‍රශ්න වලින් බේරුන්නේ ප්‍රශ්න වලින් පැනලා ගියේ කටින් සටන් කරාට කවදාවත් අන්දරේ අතපයින් නම් සටන් කරලා නැහැ ඉතින් රජතුමා හැමදාම අන්දරේට පැරදෙන හින්දා මොකක් හරි දෙයක් කළ රජතුමාව පරද්දන හින්දා රජතුමා හිතුවා මේ පාර නම් මං අන්දරේව කොහොම හරි පරද්දන්න ඕනේ කවදාවත් අන්දරේ සටනකට ගිහිල්ලා නැහැ ඉතින් රජතුමා මේ පාර මොකද්ද කල්පනා කරපු උපාය අන්දරේව පරද්දන්න රජතුමා ගෙනාවා ඈත ගමකින් ලොකු යෝධයෙක් කවුද ගිනාවේ ලොකු යෝධයෙක් මොකටද අන්දරේව පරද්දන්න තමයි මේ යෝධයව ගෙනාවේ ලොකුම ලොකුයිනේ බයි හිතනවා දැක්කහම අමෝ අපිට අල්ලන්නවත් බෑ ලොකු යෝධේ මෙයාව ගෙනාවේ රජතුමා අන්දරේව පරද්දන්න මේ කතාව ආරංචින ගමන් අන්දරේ ටිකක් බය වුණා තිකැස්සුණා කල්ද දන්නේ මට මේ පාර වෙන්න යන්නේ රජතුමා මට මොන වගේ දෙයක් කරයිද දන්නේ නැහැ ඔන්න රජතුමා අන්දරේටයි යෝධයටයි දෙන්නවම රජවාසලට කැඳෙව්වා. ගොන්න දැන් අන්දරේ හිටන් ඉන්නවා. යෝධයා අන්දරේ ළඟින් ඉන්නවා. රජතුමත් ඉන්නවා. අන්දරේ බැලුවා යෝධයා දිහා. හරිම ලොකු යෝධයෙක්. මියත් එක්කද මට සටන් කරන්න වෙන්නේ. අන්දරේ බය වුණා. හැබැයි බය එච්චර පෙන්නුවේ නැහැ. බය නැහැ වගේ හොඳට හිටගෙන හිටියා. අන්දරේට යෝධයාව දැකපු ගමන් තේරුණා. මියාට මාව එක මිටකට ගන්න පුළුවන් තරම් මං හරිම පුංචි කියලා. හැබැයි අන්දරේක පෙන්නුවේ නැහැ. යෝධයා අන්දරේ දිහා හරිම සමච්චලයට තමයි බැලුවේ මියා කවුද මේ මං වගේ ලොකු මිනිසෙක් මෙයත් එක සටන් කරන්න හරිම සමච්චලයට අන්දරේ පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ යෝධයා ඉතින් දැන් ඔන්න මේ දෙන්න හිටගෙන ඉන්නවා රජතුමා ඉස්සරහ රජතුමා කියනවා අන්දරේ අන්දරේට සටනක් තියෙනවා මේ යෝධයත් එක්ක තමයි සටන තියෙන්නේ සටන දිනුවොත් මං අන්දරේ ඉල්ලන ඕනම දෙයක් දෙනවා ඒ වගේම යෝධයා දිනුවොත් ඔන්න මෙදා පාර මම දිනුවා වගේ තමයි කියලා. මොකද කිව්වේ යා? රජතුමාට ඕනුනේ කොහොම හරි අන්දරේගේ කපටිකම් වලින් කවටකම් වලින් අන්දරේව පරද්දලා රජතුමාට දිනන්න. ඉතින් අන්දරේ දැන් මොකද කරන්න කියලා කල්පනා කරා. දැන් මෙයාත් එක සනන් කරොත් එහෙම අනිවාර්යෙන්ම මම පරදිනවා කියලා අන්දරේ දන්නවා. මේ හින්දා අන්දරේ දැන් කල්පනා කරනවා මොකද්ද කරන්නේ? දැන් මම බයයි කියලා පෙන්වන්නත් බෑ. පෙන්වුවොත් ඒකත් එයාගේ තත්ත්වයට හරින්නේ නැහැනේ. දැන් මෙයා කල්පනා කරනවා මොකද්ද කරන්න කියලා
මම කල්පනා කර කර ඉන්නකොට අන්ද්‍රේට එකපාරට මතක් වෙනවා හොඳ උපායක්. අන්ද්‍රේ රජතුමාට කියනවා විසින් බයක් නැතුව හොඳයි රජතුමනි මම මේ යෝධයත් එක්ක සටන් කරන්න. හැබැයි මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. මොකද අන්ද්‍රේ ඉල්ලපු ඉල්ලීම? බලමු මොකද ඉල්ලුවේ අන්ද්‍රේ රජතුමාගෙන් කියලා. අන්ද්‍රේ රජතුමාට කියනවා රජතුමනි මේ දවසකට දෙකකට කලින් මගේ බිරිඳ හදලා දුන්නු කෑමක් නිසා මගේ බඩ පොඩ්ඩක් හරි නෑ වගේ. ඒ හින්දා මට දවස් දෙක තුනක් දෙන්න මේ සරණට. මේ දවස් දෙක තුනේ මං ගෙදර යන්නේ නැහැ. මාවයි යෝධයවයි එක බිත්තියකින් වෙන් වුණු කාමර දෙකකට දාලා අපි දෙන්නට කෑම එක සමානවම දෙන්න. හැබැයි මඩ ටිකක් වතුර වැඩිපුර දෙන්න. ඔබතුමා කැමති නම් ඒ ඉල්ලීමට මම සූදානම් මේ යෝධයත් එක්ක සටන් කරන්න. යෝධයරත්ින් ප්‍රශ්නයක් නැහැ නේ. යෝධයා දැක්ක ගමන් දැනගත්ත මං අනිවාර්යෙන් මේ සරණ දිනනවා කියලා. ඉතින් රජතුමත් කැමති වුණා. මේ ඉල්ලීමට අන්දරේගේ ඉල්ලීමට. ඔන්න දැන් දවස් දෙකක් තුනක් මේ දෙන්න කාමරයකට දාලා තියන්න කාමර දෙකකට දාලා තියන්න රජතුමා එකඟ වුණා. ඔන්න දැන් අන්දරේ මේ පැත්ත කාමරේ ඉන්නවා. යෝධයා හා පැත්ත කාමරේ ඉන්නවා. මේ ඉන්න අතරේ අන්දරේ මොකද දන්නවද කලේ? අන්දරේට වතුර ගෙනත් දෙනවනේ හැමදාම. මේ වතුර අර බිත්ති දෙක කාමර දෙක වෙන් කරලා තියෙන බිත්තිර ටික ටික දාලා මෙයා හැන්දි මිටකින් අර බිත්තියේ අත දාන්න පුළුවන් තරමට හිලක් හරනවා. මොකද්ද? පොඩි හිලක් හරනවා මෙයාට අත දාන්න පුළුවන් තරමට. දවස් දෙකක් තිස්සේ මෙයා වතුර දදා මේ හිල හදලා යෝධයාගේ පැත්තේ මැටි බදාම තට්ටුව ඉතුරු වෙන්න මෙයාගේ පැත්තේ විතරක් හිල හදාගත්තා. හරිද? ඔන්න දැන් දවස් දෙකක් ගත වෙලා සටන දවසේ උදේ පාන්දර අන්ද්‍රේ මොකද කරන්නේ? යෝධයාට කතා කරනවා. යෝධයෝ යෝධයෝ මට මේ බුලත් පිටක් ගන්න ඕනේ. දුම්කොළ ටිකක් ගන්න පුළුවන් වෙයිද? යෝධයා කියනවා එහා පැත්තේ ඉඳලා දුම්කොළ නම් තියෙනවා. හැබැයි දෙන්න විදිහක් තමයි නැත්තේ. එතකොට මන්දරේ කියනවා ඇයියනේ ඔයා යෝධයෙක්නේ. ඔය බිත්තියේ හිල් වෙන්න අතින් ගහන්න පුළුවන් නේ හොඳ පාරක්. එතකොට මේ යෝධයා කල්පනා කරනවා ඇත්තනේ ඉන්න මං වගේ සද්දන්ද ශරීරයක් තියෙන කෙනෙක්ට මේ බිත්තිය මොකද්ද? මෙහෙම හිතපු යෝධයා මොකද කරන්නේ? හොඳට අත මිට මොලෝලා දු ගාල ගහනවා. ගාපු ගා මොකද කරන්නේ? අයියෝ මගේ අත! ඔන්න කෑ ගගහ මුළු කාමරේ පුරාම දුවනවා. යෝධයෙක් වුණාට මෙයාට හොඳටම රිදුනා. ඔන්න අන්දර එහා කාමරේ ඉඳලා මොකද කරන්නේ? හොඳටම හිනා වෙනවා. අයියෝ ඔයත් යෝධයෙක්ද? ඔන්න බලන්නකෝ මං දුම්කොල ගන්න දැන් බිත්තිය හිල් කරන හැටි. කිව්ව අන්දරේ මොකද කරේ? අර එයා හදලා තිබ්බ හිල ඔයාලට මතකයි නේ? ධර්මං කිව්වේ වතුර දදා අර හැදිමිටෙන් දවස් දෙකක් තිස්සේ මෙයා හිලක් හැදුවා කියලා. හැබැයි මේ හිල හැදුවේ අන්දරගේ කාමරේ පැත්තෙන් විතරයි. යෝධයාගේ පැත්තේ කාමරේ මැටි බදාම තට්ටුව ඉතුරු කළා තමයි මෙයා මේ හිල හැදුවේ. ඔන්න දැන් එහා පැත්තේ යෝධයා මහා හයියෙන් කෑ ගහනවා අතරිදනවා කියලා. අන්දරේ මොකද කළේ? එක්ක පාරට මර හදපු හිලට අතින් ගැහුවා. ඒ ගහද්දිම අන්දරේගේ අත ගියා යෝධයාගේ කාමරේට. මේක දැකපු යෝධයා වෙවුල 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 අන්දරේට දුම්කොළ ටිකක් අතර තිබ්බා. දී තියලා අන්දරේ දැන් සද්දනතු කාමරේට ලා ඉන්නවා. දැන් මේ සටන දවසේ උදේ පාන්දරනේ. යෝධයා කල්පනා කරනවා මේ වගේ පුංචි මිනිහෙක්ට මේ බිත්තිය හිල් වෙන්න ගහන්න පුළුවන් නම් මේ මිනිස්සයා මට එක පාරක් ගැහුවොත් මාව විසීක් වෙලා යයි. කොහොමද මම මේ මිනිහත් එක්ක සටන් කරන්නේ? මෙහෙම හිතපු යෝධයා මොකද කරේ? සටන දවසේ උදේ පාන්දරනේ දැන් මෙහෙ මේ අන්දරේ කල්පනා කරලා මේ වැඩේ කළේ. මෙයා සරණ පටන් ගන්න කලින් රජතුමාටත් නොකිය කිසිම කෙනෙක් නොකිය එයා ආපු ගමටම පැනලා ගියා. දැන් ඔන්න සටන දවසේ මුළු රටේම ආරංචියේ පැතිරිලා ගිහිලා මුළු රජවාසලේම ආරංචියේ පැතිරිලා ගිහිලා මොකද්ද? යෝධයා අන්දරේට බය පැනලා ගිහිල්ලා කියලා. යෝධයා හොඳටම බය වෙලා තමයි පැනලා ගියේ. ඉතින් මුළු හැමෝම කතා වෙන්න ගත්තා මේ අන්දරේගේ වීරකම ගැන. ඇයි මේ වගේ පුංචි මිනිස්සෙක් අර වගේ ලොකු යෝධේ මේ පුංචි මිනිස්සට බය පැනලා දීවා කිව්වහම ඉතින් හැමතැනම ප්‍රසිද්ධ වෙනවනේ නේද? ඉතින් හැමෝම කතා වෙන්න ගත්තා මේ අන්දරේ කරපු වැඩේ ගැන. රජතුමාට හැබැයි පුංචි සැකයක් තිබ්බා. මොකද රජතුමා අන්දරේ ගැන හොඳට දන්නවනේ. ඉතින් රජතුමා මොකද කරේ? අන්දරේව කැඳෙව්වා රජවාසලට. අන්දරේව රජවාසලට කැඳවලා රජතුමා දැන් අහනවා අන්දරේ මොකද්ද කළේ? කොහොමද යෝධයා මේ ඔච්චර ලොකු යෝධේ ඔහෙට බය පැනලා ගියේ? මොකද්ද කළේ? එතකොට අන්දරේ මොකද කරේ? අන්දරේ ඉතින් තමන්ගේ වීරකම
හොඳට රජතුමා ඉස්සරහ කිව්වා. රජතුමනි මම මෙහෙමයි කළේ මෙහෙමයි කළේ මොනවද කළේ ඔයාලට මතකයිනේ මං කිව්වේ. අරගෙන අදීපු වතුර වලින් අන්දරේ බිත්තිය පුංචි හිලක් හාරලා එහා පැත්තේ මැටි බඩම් මැටි බදම් තට්ටු විතරක් ඉතුරු කරලා තියලා දුන්කොල ඉල්ලලා යෝධයාට බිත්තියට ගහන්න කියලා ඊට පස්සේ ගහන්න බැරි වුණාම අන්දරේ හිලට ගහලා දුන්කොල අරගෙන මේ සිද්ධ වුණු මුළු සිද්ධියම හරීම රහ කර කර අන්දරේ රජතුමාට කිව්වා. ඉතින් ආ රජතුමාට වෙනදලත් වැඩි හිනා මේ වගේ ලොකු යෝධෙක් අන්දරේ පැරද්දුවා කිව්වාම ඒ කොහොමද? එයාගේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා තමයි මේ යෝධයව පැරද්දුවේ. ශරීර ශක්තිය ඉන්නන් නෙමෙයි. එයාගේ මොලේ පාවිච්චි කරලා තමයි මේ වගේ ලොකු යෝධයෙක්ව අන්දරේ පැරද්දුවේ. ඉතින් රජතුමාට ගොඩාක් සතුටු හිතුණා. රජතුමා ගොඩාක් සතුටු වෙලා අන්දරේට ගොඩාක් තෑගි බෝග දුන්නා. ඉතින් යාළුවනේ අන්දරේ හරිම තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා වැඩ කරන කෙනෙක් නේද? අපිත් ඒ වගේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා වැඩ කරලා ගොඩාක් දේවල් වලින් ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳද? කපටිකම් කරන්න නම් හොඳ නැහැ. හැබැයි තැනට සුදුසු නුවණ පාවිච්චි කරනවා කියන එක හොඳ දෙයක්. ඉතින් අද කතාව අන්න ඒ වගේ. අපි තවත් දවසක අන්දරේ ගැන ලස්සන කතන්දරයක් ගේන බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයාලා සතුටින් හොඳින් ඉන්න ඕනේ. පාඩම් වැඩ ඔක්කොම කරන්න ඕනේ. දඟ කරන්න බෑ. සෙල්ලම් කරන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන්ම අම්මලා කියන දේත් අහන්න ඕනේ. ඉතින් මේ වගේම එකමත් එක රටක සිද්ධ වුණු ලස්සනම ලස්සන කතන්දරයක් ඔයාලා අහන්න ආස කරන කතන්දරයක් අරගෙන මං ආයෙත් දවසක ඔයාලා බලන්න එනවා. මං එනකම් බලාගෙන නේද ඉන්නේ හැමෝම. මං කියලා දෙන කතන්දර අහන්න ආසයිනේ. ඒ කතන්දර බලන්නත් ආසයිනේ. ඉතින් මං එනකම් අනිවාර්යෙන් බලාගෙන ඉන්න ඕනේ. හොඳින් ලස්සනට සතුටින් ඉන්න ඕනේ මගේ පුංචි දඟකාර යාළුවෝ ටික. ගිහින් එන්න. ලබන සතියේ ලස්සනම ලස්සන කතන්දරයක් අරගෙන ඔයාලව හම්බ වෙන්න මම එනවා. එතකන් සතුටින් ඉන්න. බයි.